සුබ දවසක් වාර්තාගත ප්‍රවාහන අවස්ථා තුන්වෙනි වීඩියෝ එක හොඳින් වැටුණු අලිදින්නෙක් අභ්‍යවකාශයට රැගෙන යාම ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? එහෙම නැත්තම් ලොකු ස්කූල් බස් එකක්. ඒ තමයි හබල් දුරක්ෂය. මෙතෙක් ලොව වැඩිම ප්‍රවාහන විදුමක් දරපු ව්‍යාපෘති වලින් එකක් තමයි හබල් දුරක්ෂය කක්ෂගත කිරීම. මේ සඳහා ඉතා විශාල මුදලක් වැය වෙලා තියෙනවා. ඉතින් 1970 දශකයේ තමයි මේ සඳහා මූලික සාකච්ඡා පටන් ගන්නේ. පුරා අවුරුදු දෙකක් සාකච්ඡා කිරීමෙන් පසුව NASA ආයතනය තීරණය කළ ව්‍යාපෘතිය තවත් දියුණු කර 1977 දුරක්ෂය කක්ෂගත කිරීමට. නමුත් සිදු වූ විශාල පසුබෑම නිසා දුරක්ෂය කක්ෂගත කළ 1990 අප්‍රේල් මාසයේදී. කෙසේ නමුත් හබල් දුරක්ෂය මගින් ගත්ත ජයාරූපවල ඇති දුර්වලතාවයන් නිසා වර්ෂ 1993 නැමත 7 දිනකින් යුතු කණ්ඩායමක් පිටත් කර හැරියා එම දෝෂය පිළිසකර කිරීමට. පුරා දින 5කින් පසුව එම දෝෂය විශාල ප්‍රයත්නයක් දරා පිළිසකර කර විතරක් නෙමේ වටනාකමක් යුතු ඈත විශ්වයේ මන්දාකිනිවල අදාහගත නොහැකි තරමේ පින්තූර පෘථිවියට එව්වා. හබල් දුරක්ෂය දිගින් අඩි 45.5ක්ද බරින් රාත්තල් 24500ක්ද වෙනවා. මෙම ව්‍යාපෘතියට ප්‍රවාහන වියදම ඇතුළත් $1.5 බිලියන ඒ කියන්නේ එකල ලංකාවේ මුදලින් රුපියල් කෝටි 15000ක් පමණ වැය වෙලා තියෙනවා. ඒ වගේම පස්වතාවකදී මෙම දුරක්ෂය පිළිසකර කර තිබෙනවා. බලන්න මේ පින්තූරය. බැරි වෙලාවත් හබල් දුරක්ෂය ක්‍රියා විරහිත වූවා නම් මෙවැනි පින්තූරයක් මිනිසාට කාලාන්තරයක් යනකම් දැකිය නොහැකි බව නම් ඉතා විශ්වාසයෙන් කියන්න පුළුවන්. මෙම පින්තූරය ගනු ලැබුවේ 2020 අප්‍රේල් 24 වන දිනයි. ඒ කියන්නේ හබල් දුරක්ෂය කක්ෂගත කිරීමෙන් හරියටම අවුරුදු 30ක් ගත වුණු දිනයි. තවත් විදිහකින් කියනවා නම් හබල් දුරක්ෂය 30 වන උපන්දිනයේ දවසේ. ඉතින් පුරා අවුරුදු 30ක් පුරාවට සක්‍රිය පවතින හබල් දුරක්ෂය තවත් කාලාන්තරයක් යනකම් මිනිස් වර්ගයාට අඳුරු විශ්වය ගැන වටිනා පාඩම් කියා දෙයි.